දිවියට අරුතක්, හැදියාවට ලැදියාවක්, හැකියාවට රැකියාවක්, සාක්කුවට සේප්පුවක්, දුගී බවට නිවහනක්, දූෂණයට වැටක්, ගමට ආණ්ඩුවක්. ගමේ ආණ්ඩුවේ ඔගොල්ලු තමයි ගමේ ආණ්ඩුව කරන්නේ. රටේ නායකත්වය අනුර දිසානායක සහෝදරයා. මේ අනුර දිසානායක සහෝදරයාගේ අන්තිමමයි රැලිය. ආයි නගින්නේ ජනාධිපති වෙලා. මතක තියාගන්න, අපි හැමදාමත් අවුරුදු ගානක් තිස්සේ දුක්විඳා, අවුරුදු 67ක් දුක්විඳා. ඒ දුක්විඳ අවසානම මැයි රැලිය තමයි මේ. හැබැයි මේ රැලිය පවත්වනකොටත් ඒත් රාජ්‍ය අනුග්‍රහන්නේ මේ කරන්නේ. ඒ වගේම පීඩිත පන්තිය ජනතාවත් තමයි මේ රැලිය හදන්නේ. මේම නෙමෙයි හදන්නේ, මේ හදලා තියෙන්නේ පාරවහිර කළා කියලා චෝදනා එල්ල කරනවා. දෙයියනේ, මුන් දුන්නේ නැහැනේ පාර. ඒ කියන්නේ දුන්නේ නැහැ ගෝල් පේස් පිට්ටනිය දැම්මත් මේක පුරවනවා. අද ඒකයි මැයි රැලිය හතරක් පවත්වන්නේ. අනුර සහෝදරයා අද ඉන්නේ මාතර. මොකද යාපනය යන්න තමයි හිටියේ. යාපනය ගියා නම් එන්න බෑ. මාතර ඉඳලා තමයි මෙතෙන්ට සහභාගි වෙන්නේ. මාතර අනුරාධපුරේ යාපනයේ මැයි රැලි හතරයි. මැයි රැලි හතර දැන් අපි හිතමු බැලුවොත් පොඩි සෙනගත්ද ඉන්නේ. කාන්තාව ගැහනු අපි එක මිටට පට්ට සෙනගන්නේ 20000යි 30000යි. ඉතින් ඒ සෙනග දැම්මත් මෙතන ඉවරයි. සෙනග මං හිතන්නේ මෙතන පාර අපිනේ අම්මෝ නෙමෙයි බුදු අම්මෝ. එතකොට අදිටන, අදිටන කිව්වම කොහමද විශ්‍රාමික හමුදා කේන්ද්‍රේ. ඊට පස්සේ තියෙනවා තරුණ සමුළුව මාත්‍රේදී පැවැත්වුවා ටීන්ඒජ් එකේ කොල්ල කෙල්ලෝ. මොකද මේ උන්ට චුයින්ගම් කන්න ඕනේ කිව්වනේ කාලයක්. ජෝක් කරන්නේ, ජෝක් කරා මතකනේ ඒගොල්ලන්ට. බ්‍රේස්ලට් කතන්දරය, ඒ හුකාරිස් ඔක්කොම ඉවරයි. මගේ භාෂාවෙන් කියන හුකාරිස් ඔක්කොම ඉවරයි. මිනිස්සු දන්නවා දැන් හැමදාමත් ආල් කිලෝ 10ක් 20ක් දීලා කරන්න බෑ. ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපටත් රජෙක් එන්නේ, අපිටත් රජෙක් එන්නේ කියලා අපි කිව්වේ එමයයි. අනේ කූඹුනේ අපට රජෙක් ඇත්තේ, අපට රජෙක් නැත්, අපට රජෙක් ඉන්නවා නම් එදාට උත්සව කරන්නයි පෙරහැර කරන්නයි අපිට පුළුවන්. එමයයි කුංකනාවේ හාමුදුරුවෝ කිව්වේ. හැබැයි අපිට ඉන්නේ රජෙක් නෙමෙයි, සෙරප්පු දාන කොල්ලෙක්. දැන් ඉතින් හොඳට ඇඳලා ඉන්නවා. ඉස්කෝලේ ගිය කාලේ කොහෙද ගියේ? අනුරාධපුරේ පාසලකට ගියේ. තමුත් ඒගම කොල්ලෙක්. ඒ වගේම තමුත් ඒගම කොල්ලා. ඒ කියන්නේ එකතු වුණා කාද්දකද? හයිලි සොෆිස්ටිකේටඩ් ෆැමිලි එකේ හරිනි සහෝදරියත් එක්ක. හරිනි සහෝදරිය කියන්නේ, හරිනි කියන්නේ එන පෝසත්, කෝටි ගණන් සල්ලි තියෙන, වතු තියෙන කට්ටියක් එක්ක. ඒක තමයි ලංකා ඉතිහාසයේ පළමු මැයි රැලිය. ජනතා විමුක්ති පෙරේ නැතුව මාලිමාවේ මැයි රැලිය කියන්නේ. ඉස්සර ගිය අවුරුද්දේ තිබුණේ මේ ගෙවි බිම රැලිය. දැන් ඉතින් වෙනස්. මොකද මේ කියන්නේ දැන් ඉස්සර එන්නේ නැහැ, බයයි. අත්‍තරම කතන්දරේ මාතේ සමා වෙන්න ඕන. ඉස්සර ජේවිපී ගුහම එන්න පොඩ්ඩක් බයයි කට්ටිය. දැන් එහෙම නෙමෙයි. හරිනි සහෝදරයත් එක්ක විවිධ වෘත්තිකයෝ, සියලුම කට්ටිය, බුද්ධිමතුන්, සල්ලිකාරෝ. දැන් ව්‍යාපාරික ප්‍රජාව තිබ්බාම හිල්ටන් එක එක තැන්වල තිබ්බාම සෙනග කොහමද? අම්මට සිරි නේද සෙනග? ඒ වගේ ඓතිහාසික සෙනගක් එන්නේ. ඒ නිසා මේක අර එනිබඩි කැනොට් ටච් හිම් කියන්නේ කිසි කෙනෙකුට අනුර සහෝදරයට කිට්ටු වෙන්න බෑ. ඉතින් මේ බලා නොයෙකුත් දේවල් මඩ අවරාධ ගහනවා. දැන් ඉතින් මේ වෙනත් මැයි රැලි තියෙනවනේ. වෙනත් මැයි රැලි වල මොනවද කතා කරන්නේ? අනුර, අනුර, ඔව තමයි මැයි රැලි වල කතා කරන්නේ. බලට ප්‍රතිපත්තියක් නෑ. අර වම්බොට්ටා, තිස්ස කුට්ටියා, රිත්තුම් ටික ඔක්කොම මොනවද කියන්නේ? උන්ට කියාගන්න බෑ. දැක්කනේ සංවාද, දැක්කනේ සංවාද. සංවාද තියන්න තියන්න මුන්ට කියලා තියෙනවා ප්‍රතිපත්තියක් වශයෙන් ගිහිල්ලා සංවාද කරන්න එපා. රණ්ඩු යල්ලා, රණ්ඩු යල්ලා, බලුපොර තියාගෙන ඉල්ලා, බල්ලෝගේ හැසිරියල්ලා. ඒක නිසායි දැන් ඉතින් අපි කියන්නේ දැන් BRC ක්‍රීඩා පිටින් නේ දෙන්නේ මේ රැලිය. BRC එකෙන් නේ දෙන්නේ, BRC එකෙන් නේ දෙන්නේ. ආ BRC එකෙන් එනවා සෙනග. ඔගොල්ලෝ හිතන්න BRC එකෙන් සෙනග එනකොටත් මෙතන මීටින් එක පටන් ගන්නවා. ඒ තරම් සෙනගක් එන්නේ. මම දන්නවා ඒ තරම් සෙනගක් එන්නේ. අපි ඇත්තටම JVP කාරයෝ නෙමෙයි. අපි රනිල්ගේ මිනිස්සු. අපි දැන් වෙනස් වෙලා තියෙන්නේ. අපි රනිල් එක්ක, ඒ කියන්නේ ඒ රනිල්ගේ මහින්ද රාජපක්ෂලගේ ආණ්ඩුව වල තනතුරුත් ගත්ත මිනිස්සු අපිට කතා කරනවා. ඒත් අපි යන්නේ නැහැ. මොකද අපි ගියොත් අපේ අනාගත පරම්පරාව අපිට සාප කරනවා. මෙච්චර හොරගම් කළ රාජපක්ෂලට. රාජපක්ෂල යකෝ ආණ්ඩුවේ කිව්වනේ, ආණ්ඩුවෙන් කිව්වනේ, නඩුකාරුණාංශලා කිව්වනේ, මුන් පට්ට හොරු අධිකරණයෙන් පවා කිව්වනේ මුන් හොරු කියලා. මෙච්චර වංචා කළ අන්තිම මොහොතෙත් බෙහෙත් වලින් පවා හොරගම් කරන බල්ලෝ, මුන් බල්ලෝ, බුරබුරේනන් බල්ලෝ, බල්ලෝ තමයි ඉන්නේ. ඉතින් අපි බලමු මෙතන දැවන්ත සෙනගක් එනවා. මේක නිකන් ගැවෙන්නත් මදි. අර අරේ කෙරෝල්ට වෙනකන් ඉදී බොලා පෙළපාලිය දැක්කහම බොලට චූ යනවා. හැබැයි මතක තියාගනින් තන්දෙනු තියා ඉන්න මාර කතන්දර ටිකක් නම් කිව්වා. හැබැයි මොකද මේ IMF ණය ආධාර දිනවනේ, ඒ ටික දීලා ඉවර වෙලා කරන්න ඕනේ කිව්වා. ඒ ටික දිවරලා තමයි කියන ඡන්දේ තියන්නේ. තාම නෑ මොගොල්ලෝ සූදානමක්, තාම නෑ සූදානමක්. දැන් අර පෙට්‍රල් පොඩ්ඩක් අඩු කළා, දැන් ටිකක් සහන දෙනවා.
සහන දෙනවා. ඒ සහන දුන්නේ කියලා හරියන්නේ නැහැ. හල් කිලෝ දාය දුන්නේ කියලා හරියන්නේ නැහැ. ඡන්දෙ මත මග අරින්න එපා. ඡන්දෙ මග ඇරියොත් මොකද වෙන්නේ? අර ගෝඨාභය රාජපක්ෂ ගියේ මොනවද අන්තිමට ලංකට් එකක් දාලා ගියේ. අන්තිමට මල් පෝච්චි පැනලා උඩින් පැනලා ගියේ 69 ලක්ෂයක් ගත්ත නායකයා මතකනේ මෛත්‍රීපාල සිරිසේන බොහොම ලස්සනට ඡන්දෙ තියලා ගියා. රනිල් වික්‍රමසිංහට කියන්නේ අපි දෙකෙන් එකක් තෝරගන්න ඕන. දෙකෙන් එකක්. මොකද්ද? ගෝඨාභය ගිය විදිහට යනවද? නැත්නම් මෛත්‍රීපාල ගිය විදිහට යනවද? කොහොම වුණත් එයාට යන්න වෙනවා. ඒක නිකන් අර කෙත්තාරාමේ නයිට් මැච් ගහනකොට ක්ලියර්නේ. බෝලේ හොඳට පේනවනේ. නයිට් එකේ මැච් ගහනකොට බෝලේ පේනව නේද? ආ, ඒ වගේ තමයි. ඒ නිසා ඉතින් මේක අරගල කරන්න තියන්න එපා. මොකද මේ දැන් ඉතින් JVP එකට හැමතිස්සම කියන දයක් නෙමෙයි ඉතින්. මිනිමරුවා. ඕවා දැන් ගණන් ගන්න නැහැ. අවුරුදු 35ක් JVP එක අවුරුදු 34 89 ඉඳලා කොච්චර හොඳට හිටියද? නියපොටි ඉතින් කිසිම වරදක් කරේ නැහැ. වරදක් කරේ නැතුව ඒ කාලේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ තොගලා දන්නවනේ අර පොල්ගම්පල කියලා මන්ත්‍රීවරයෙක් හිටියා. එයා ජපානේ හැරියට පස්සේ ජපානේ ගිහිල්ලා එනකොට යාළුවෙක්ව දාලා ආව ජපානේ ගිහිල්ලා ආවා. ඒවා ඉතින් ලොකු වරදවල් නෙමෙයි. නමුත් ඒත් පක්ෂේ විනය කියන්නේ ඌව කෙලින්ම මන්ත්‍රීකමෙන් අයින් කළා. එහෙමයි පක්ෂේ. ඉතාමත් විනයක් තියෙනවා. එදා බිත්තර ගාඩ් එකේ උන් මොන ගාඩ්ද? එවන් ගාඩ්, මඩ් ගාඩ් කාරෝ ඇවිල්ලා බිත්තර වලින් ගැව්වා. පිටකොටුවේද මම ළඟ හිටියා. අල්ලගත්තා. ඉම්බනම් මැරෙනවා කෝ ඉම්බනම් මැරෙනවා. ගැව්වේ නැහැ ඇරියා. ඒ වගේම අර ජුලම් පිටි අමරලා 3 දෙනෙක්ව වෙඩි තිබ්බා. ඔයදී ඔය තිස්සමාරාම් පැත්තේදී මුකුත් කරේ නැහැ. විනය කියන එක උපරිමයි. අර විජිත හේරස් සහෝදරයලට ඒ බයිසිකල් එකකින් ඇවිල්ලා පාට් දැම්මා. කිසිම දෙයක් කරේ නැහැ. මෙච්චර විනයක් තියෙන රාමුවක් තියෙන පක්ෂයක් දැන් ආන 88 89 89 මම කියලා තියෙනවා වීඩියෝ එක. ඒක ඒවට උත්තර දීලා තියෙනවා. කම්බරේ කරකට එන්න උත්තර දීලා තියෙන්නේ. ඒ නිසා මේ ගමන නවත්තන්න අඩාල කරන්න කිසිම කෙනෙකුට බෑ. මේ දැවන්ත සෙනග දැකලා බල ඡන්දෙ තියන්න ඡන්දෙ නොතියින්නත් බෑ බලට. ඡන්දෙ නොතිය හිටියොත් මීට වඩා ලොකු ජයග්‍රහණයකින් එනවා. ඉතින් අපිට අරගල කරන්න ඕනේ නැහැ. මම හැමතිස්සම කියන වචනන්නේ අරගලෙන් තොර ජයග්‍රහණයක් නැහැ කියලා. ඒ නිසා අපි කියන්නේ අවසාන වශයෙන් කියන්නේ දැන් මම BRC එකට යන්න ඕන. එන සෙනග බලන්න යන්න ඕන. මේ අපි බලමු. බලන්න දෙයක් නැහැ. ජයග්‍රහණය ඉතාමත් විනිවිද භාවයෙන් යුතු අපිට හරි ක්ලියර් පේනවා. අපි එහෙනම් ඉතින් අරගලෙන් තොර ජයග්‍රහණයක් නැද. අද මේ වෙනකොට මාලිමාවේ වේදිකාවෙන් එළියේ තත්ත්වය. ඒ වගේම අවුරුදු ගානක් ගුටි කෑවා අපි. අවුරුදු 76ක් ගුටි කෑවා. ඒ නිසා මෙසරේ දෙනවා රොටි. උන්ට දෙනවා. ඔව් ගුටි කාලා අපි දෙන්නේ මේසලේ බොරට රොටි. රොටි දෙනවා. රොටි ඩබලක් කීයද? ලොකු රොටි. මේක ඕල් රොටි. කීයද රොටි ඩබලක් ඇන්ටි? රොටියක් 40යි. ලාබයි ලුණු මිරිස් එක්ක. කටදැවිල්ල ලුණු මිරිසක් එක්ක රොටියක් රුපියල් 40ට. ඒ කියන්නේ මේවා ඉතින් අර කියන්නේ ලාභ ගන්න නෙමෙයිනේ. ලාභ ගන්න නෙමෙයි කරන්නේ. ඉතින් මේ රොටි රොටි හදන මැෂින් එකක් තියෙනවා. අර මැෂින් එක පේනව නේද? මැෂින් එක. අන්න හරි. මේ තියෙන එළිය තත්ත්වය අද මේ ඔක්කොම ස්ටෝල්ස් දාලා තියෙන මාලිමාවෙන් ලාභ ගන්න නෙමෙයි. අර ඉංග්‍රීසියෙන් කිව්වොත් අපි කියන්නේ after expenses there's not much of profit කියන්නේ. ඒ කියන්නේ වියදම ගියන් පස්සේ නිකන් මොකුත් ලාභයක් නැහැ. මේ තියෙන්නේ වමේ දේශපාලනේ අරගලයට පණ පොත්, මාක්ස් ලෙනින්ගේ පොත්,